ගරු ස්වාමීන් වහන්ස අද සමාජයේ අපි බහුලවම දකින කාරණයක් තමයි බොහෝ පිරිස ඝන දෙවියන් වන්දනාමාන කරනවා විවිධ දේවල් බලාපොරොත්තු වෙන ඒ වගේම විවිධ පුද පූජා පවත්වමින් තමන්ගේ උවමනා අපාකම් දෙවියන්ට ඉදිරිපත් කරමින් ඒ ආකාරයට වන්දනාමාන කරනවා ඉන්නේ ඒ වෙනි දෙයක් කරනවා නම් නෝන ඒක මිත්‍යා දෘෂ්ටික භාවයට අන්න සීල උතලට අදාළ දෙයක් ඒම කරන තාක්කල් අපි සද්ධාවෙන් බැහැර වෙනවා බුදුරජාණන් වහන්සේ තරම් සත්වයාට පිහිටක් සත්වයාට සිතක් සත්වයාට කරුණාවක් තියෙන සත්වෙක් මේ ලෝක ධාතු තුල නැහැ අපි බුදුරජාණන් වහන්සේගේ පිහිට බැහැර කළා නෝනා ඝන දෙවියන්ගේ පිහිටක් කරා ඝන දෙවියෝ කියන්නේ ඇත්තටම අර හොඳ වෙලක් තියෙන දෙවියන් නේද ඉතින් බලන්න ඕනෝනා එතනම කොයිතරම් දුර්වල මනෝභාවයක්ද තියෙන්නේ කියලා නේද නමුත් ඒවා අදහන Hindu භක්තිකයෝ ඉන්නවා ඒක ප්‍රශ්නයක් නෑ ඒගොල්ලන්ගේ විශ්වාසය කිසිම වැරද්දක් නෑ ඒගොල්ලන්ට ඒ වෙන් පිහිටක් ඇති ඒක අපිට අදාළත් නෑ නමුත් බෞද්ධයෝ හැටියට නෝනා බුදුරජාණන් වහන්සේට වඩා ඉක්මවාගේ සරණක් පිහිටක් යමෙක්ගෙන් බලාපොරොත්තු වෙනවනම් එතන මිත්‍යා දෘෂ්ටික භාවයකයි වැටෙන්නේ අන්නේ සීල උතෝලටයි වැටෙන්නේ ඒ නිසා කිසිම සූත්‍රගත ධර්මයක ඝන දෙවියන් ගැන හෝ කතරගම දෙවියන් ගැන හෝ සමන් දෙවියන් ගැන හෝ ඔය මනුස්ස ලෝකේ ආශ්‍රිතව ඉන්න කිසිම දෙවි කෙනෙක් ගැන සඳහනක් නැහැ එහෙම සඳහනක් නැති නිසා අපිට ධර්මානුකූලව මේවා නිවැරදි කියලා කොතනකවත් විග්‍රහ කරන්න බෑ නෝ ඒ නිසා කොතනකදී හෝ අපි එවැනි අන්‍ය දෙවියන් පසුපස යනවනම් ඒවා කෙරේ විශ්වාසය තබාගෙන යනවනම් අනිවාර්යයෙන් මේ යන ප්‍රමාණයට නෝන අපිටුලින් ශ්‍රද්ධාව බැහැර වෙනවා ශ්‍රද්ධාව බැහැර වෙද්දි මිත්‍යා දෘෂ්ටික භාවයන්ටයි අපි යන්නේ ඒවා තුලින් කවදාකවත් කුසල් පක්ෂයක් වැඩෙන්නේ නැහැ නමුත් එක දෙයක් වෙන්න පුළුවන් නමුත් මේ දෙවියන්ට ඒ වගේ කරලා බාරහාර වෙලා පහන් පූජා කළා ඒවා කරද්දී නෝන ඒ ශිෂ්‍යයා තුල ඒ අම්මා තුල ඒ අදාළ ශේෂ්ත්‍රය කෙරෙහි තියෙනා වූ වීර්ය වැඩි වෙන්න පුළුවන් ඒ වීර්ය වැඩි වෙලා යා හොඳින් පාඩම් කරලා විභාගෙ පාස් වෙන්න පුළුවන් නමුත් මේ විභාගෙ පාස් වුනේ ඝන දෙවියෝ නිසා නෙමෙයි තේරෙන්න ඝන දෙවියෝ නිසා නෙමෙයි නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ පීඨ කරගත්තා නම් ඊට වඩා හොඳින් යාට විභාග පාස් වෙන්න තිබ්බා. නමුත් අර ශ්‍රද්ධාවේ තියෙන දුර්වලභාවය නිසා ශ්‍රද්ධාවේ තියෙනා වූ අග්‍රභාවය නිසා අපිට එතෙන්ද හිත පීඨන්නේ නැහැ. ඒගොල්ලන් හිත පීඨන්නේ නැහැ. නමුත් අතන්දී සමාධිය දැන් කෙනෙක් ගිහිල්ලා පොල් ගෙඩියක් ගහනවා දෙවියන්ට. ගහලා එයා ප්‍රාර්ථනා කරනවා මම විභාගේ පාස් වෙනවා කියලා. ඉතින් පොල් ගෙඩියක් හරියටම දෙකට මැද්දෙන් බිඳලා යනවා. ඒ බිඳුනේ මේ හේතුවක් නිසා නෙමෙයි. ඒ ගලේ හරි ස්වභාවයට වැදුණු නිසා පොල් ගෙඩිය දෙකට බිඳුණා. නේද? වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. ඒ නිසා ඒ බිඳුනහම දැන් අන්නයාට හරි සතුටුයි. පොල් ගෙඩිය ගැහුවා. පොල් ගෙඩියක් හරියට දෙකට මැද්දෙන් බිඳුණා. මම අනිවාර්යයෙන්ම විභාගෙන් පාස් වෙනවා කියලා. එයා ඒ සතුට තුලින්ම හොඳින් පාඩම් කරනවා. පාඩම් කළ විභාගේ පාස් වෙනවා. विभाग पास पोलगेडिये देवियो निशावाद विभाग पास आत्म शक्ति लबागन पोलगेडिया गहन देवियन पास शक्ति दुर्वल अभी बुद्रजान अन्वलट गिहिलसान श्रद्धा बेहर तरगन तमाय अपे तीन शक्ति अपने मतुगल नम देहाते शक्ति बुद्रजान इसरा पहन पत्कल अधिष्ठान नमु श्रद्धा दुर्वल निशा बुद्रजान श्रद्धा दुर्वल तरगन अकुशले करगन तमाय यातुल तीन शक्ति मतुगल එච්චර වෙන දෙයක් නෑ. මොකද එයාතුල තියෙන ශක්තිය තමයි යා මතු කරලා ගන්න. නමුත් එයාතුල තියෙන ශක්තිය මතු කරලා ගන්න සද්ධාවේ දුර්වලභාවයක් නිසා අන්නේ ආගමික දෙවි කෙනෙක් ඉස්සරහට යන්න යාට සිද්ධ වෙනවා. ඒක ඉතින් සද්ධාවේ දුර්වලභාවය.